සෞඛ්‍ය සේවාවේ ෘතතිය සමිති හැත්තෑ දෙක් ඒකා බද්ධ වෙලා සෞඛක්‍ය කාරය මණ්ඩලේ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඒයන්නේ සෞඛ්‍ය සේවාවේ අති මහත් බහුතරයක් සෞඛ්‍ය කාරය මණ්ඩලේ සඳහා ආර්ථික යුක්තය ඉටු කර ගැනීම සඳහා කරපු අරගලය ඒේ දෙවනි පියවර විදිහට අපිට එකඟ වෙච්ච පොරොන්දු ඉටු නොකිරීම නිසා අපි ඊය දවස මේ සම්බන්ධයෙන් වර්ජන ක්‍රියාමාර්ගයක් අධියත් කරන්නට තීරණය කර එයනුව අද උදෑසන හයයි තිහට අපි ඒ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කර මේ ආරම්භ කරපු වර්ධන ක්‍රියාමාර්ගය නතර කිරීම සඳහා අපි අමාත්‍යංශයට ඒවගේ ම මුදල් අමාත්‍යංශයට සහ ජනාධිපතිවරයට ලිකිිතව අවශ්‍ය කරුණුකාරණා දැනුන්දීලා තියෙනවා. නමුත් මේ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෝ ඒ නතර කර ගැනීම සම්බන්ධයෙන්. සාධනීය මැදිහත්වීමක් මේ වෙන කල් ලැබිලා නැහැ. එනිසා අපිට සිද්ධ වෙනවා මේ වර්ධන ක්‍රාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙනියන්න. නමුත් අපි වෘතතිය සමිති හැත්ත දෙකේ. නායකත්ව මණ්ඩලය අද මේ වන විට දීර්ඝ සාකච්ඡාවක නියලුණා. අපි කොහොමද මේ රටේ සෞඛ්‍ය සේවාව මොහොේ මූුණ පාමින් සිටින දරුණු අර්බුධකාරී තත්ත්වයට මූුණ දෙමින් අපේ අයිතිවාසිකන් දිනාගන්නේ කියලා. එවගේ අපි විශාල වශයෙන්, රෝගී සත්කාර සේවාව අකණ්ඩව පවත්වා ගෙනයාමට අපේ දායකත්වය ලබා දීම පිළිබඳව දර්ග වශයෙන් සාකච්ඡා කරා. නමුත් අවසානයේ දී අපිට පේනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වෙලාවේ. ඉතාම කුමන්ත්‍රණ කාරීව, ඉතාම වැරදි ක්‍රමවේදයක් අනුව පරිපාලනය වෙනවා කියලා මොක ඔවුන්. සෞඛ්‍ය සේවාාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මුදල්ල මාත්‍යංශයට එවගේම ඩැඩ්දීමනාව ලබාදීමේදී සිදු කරලා තිබුණු තොරතුරු වැරදි සහගතයි. ඒකදී ඔවුන් විශාල විදියට තහවරු කරලා තිබ ඩැඩ්දීමනාව ලබාදීමේදී ෞඛ්‍ය සේවාේ අරබු දෙයක් ඇතිවෙන්නේ නැති බවට ති ඒ එකගතාවේ මත එම නැත්තන් ඒ සෞඛ්‍ය මාත්‍යාංශයේ දී තහවුරුව මත තමයි. රජය වගේම ජනාධිපතිවරයා රුජු තීරණයක් කරගෙන තිබුුණේ අනිකුත් කාර්ය මණ්ඩලය නොසලකා හරිමින් ඒ දීමනාව ලබාදිය හැකි බවට. ඒක අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට තහවුරු කරන්න වෙලා තියෙනවායි නිසා ඔුන් විවිධ උපාය උපක්‍රම යොදමින් තියනවා වගේ රජයේ වෛද නිලධාරි සංගමයත් අනවශ්‍ය මැදිහත්වීම් කරමින් ඉන්නවා. ඒ කියපු බොරුව තහවුරු කර ගැනීම සඳහා. පොමුණත් ඉතා පැහැදිලි. මේ වෙනකොට සෞඛ්‍ය කාරය මණ්ඩලේ අතිමහත් බෞ්තරයක් රජයේ තීරණය නිසා සාධාරණයට ලක් වෙ තියනෙන. නමුත් අප ඉතා පැහැදිලිව කියවා ජනදමාධ්‍ය වාර්තා කරන විදියට වෛද්‍යවරුන්ට දැද්දීමනාව ලබාදීම පිළිබඳව අපේ කිසිදු විරෝධතාවයක් නෑක ඉතා පැහැදිලි එම විරෝධතාවයක් තිබුණනං අපි ඒ දමනාව ලබා දෙන්නට මත්තෙන් මේ ෘතියේ සමති ක්‍රාමාර්ගය ආරම්භ කරනවා එම ආරම්භ කිරීමේ හැකියාවක් දැනුවත්භාවයක් අපිට තිබ්බා නමුත් අපි විශ්වාස කරා සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍යමාත්‍යංශයක් විදියට කටයුතු කරමින්. ඒ වෛද්‍යමාත්‍යංශයක් විදියට කටයුතු නොකරමින්, සියලු කාරය මණ්ඩලයේ අවශ්‍යතාවේ ආර්ථික යුක්තිය ගැන යම් කිසි තොරතුරක් හෝ ඉදිරිපත් කරයි කිය. නමුත් අපිට පේඩ තීරදේ තමයි. ඒ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමට සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම, සෞඛ්‍ය මාත්‍යාංශී හල පුටුවල ඉන්න වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වුවමනාව මත එෙමනත්තම් පෞද්ගලික වාසය සඳහා පමණක් තොරතුරු ඉදිරිපත් කල තියෙනවා මේ රටේ අනිකුත් සෞඛ කාරය මණ්ඩය ගැ ොතුර ඉරිපත් කරලා නෑ. ති දැන්ක් මේ වෙනකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි ඔවුන් බරපතල වංචාවක් කලා තියෙනවා, බරපතල බොරුවක් කලා තියෙනවා බරපතල තහවුරු කිරීමක් කලා තියෙනවා. ඒත් අහවුරු රීම ඒත්තු ගැන්වීම සඳහා දැන් තව බොරු විශාල ප්‍රමාණයක් කියමින් ඉන්නවා. මේ සත්කාර සේවාව අඩාලවෙලා නෑ එම නැත්තම් මේකේ ෘත්තිය සමිති කීපය ඉන්නේ. එම නැත්තම් මේක දිගටම ගෙනියන අරගලයක් නෙවෙයි වගේ දේවල් කියමින් වෛද නිලධාරී සංගමය වගේ මේ රටේ වැදගත් සංගමයක්කුත් වෘතිය සමිති සදාචාරයට පිටිින්. භාවිතා කරමින් කටයුතු කරමින් ඉන්නවා. තින් මේකම තමයි අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. මේකම තමයි අපට රටට කියන්න වෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වැඩකරන ක්‍රමවේදය ඇතුළෙ තමයි. මේ අතිමහත් බෞතරයක් සෞඛ්‍ය කාරය මණ්ඩලේ ආසාධාරණයට ලක් වෙන්නේ සහ සෞඛ්‍ය සේවාව බරපතල නායයාමකට ලක් වෙලාතියන්. ඉතින් මේක වෙනස් කළ යුතුමයි ඒ වෙනස් කිරීම සඳහා අපි ෘතිය සමිති හැත්ත දෙක විදිට. ඒ ආත්මිකව මේ අරගලය ඉස්සරහටත් කරනවා. එනිසා අපි උපරිම උත්සාහ ගත්තා අද දවසේ මේ වර්ධනය නතර කරන්න. නමුත් අපිට ඒ සහයෝගය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබුණේ නෑ. අපිට ඒ සහයෝගය මුදල් අමාත්‍යංශයෙන් ලැබුණේ නෑ. අපිට ඒ සහයෝගය වෙන කිසිදු වගකිවුතු පාර්ශවයකින් ලැබුණේ නෑ. අපි ජනාධිපතිවර යට මේ සම්බන්ධයෙන් ලිපිත් දෙකක් මේ වෙනකොට ලියල තියෙනවා. තවමය සඳහා ප්‍රතිචාර ලැබිල නෑ.ඒවගේ ආර්ථික යුක්ති කියන කාරණාව සඳහා අපි පූර් වශයෙන් සංගම් වෙන්වෙන්ම සහ එක් ලිපි දහටකට වඩා යොමු කල්ල තියෙනවා ඒ ලිපි ලැබුණද කියලවත් අපියෝ දැනුවත් කල නෑ. ති මේ තත්ව යටතේ ඉතාම කණගාටුවෙන් අපි දැනුන් දෙෙනවා අපිට වර්ජන ක්‍රියාමාර්ගේ හෙට දවසය අවසාන කිරීමට අපි උත්සහ කරත් අපිට එහෙම අවසාන කිරීම සඳහා අවශ්‍ය සහයෝගය සෞඛ්‍ය මාත්‍යන්ශයෙන් ලැබිල නෑ එනිසා. මේ වර්ජන ක්‍රාමාර්ගය හෙට දවසටත් අකණඩව ගෙනයාම සඳහාපි තීරණය කලා තියෙනවා. එවගේ හෙට දවසේදී නැවත මේ නායකත්තු මණ්ඩලය සාකච්ඡා කල පිළිබඳව තීරණය කරන තුරු මේ වර්ජන ක්‍රියාමාර්ගය කණ්ඩවගෙනයන්නට අපි තීරණය කළ තියනවා සහ අපේ සාමාජිකයන් දැනුවත් කලා තියෙනවා. මේකද අපි දන්නව මේ රට ඒරෝගීන් අපහසුතාවට පත්වෙනවා එරෝගීන් අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන්. අපි අතිශයෙන් කණගාටුවෙනවා අපි සමවිල්ලනවා මොකද ඔවුන්ව අමාරුවේ දාන්න අපහසුතාවට පත් කරන්න අපිට කිසිදු හේතුවක් එ නැත් කිසිදු වුවමනාවක් නෑ. නමුත් අපිට මේ රජය කරපු අසාධාරණය බේරා ගැනීම සඳහා වෙන දොරොටුවක් විවෘත කරලා නෑ. අපිට විවෘත කරල තියෙන්නේ මෙවැනි ක්‍රියාවලයක් විතරයි. සාකච්ඡා කරන්න කවුරුත් නැත්තං වැරැද්ද. රද දියට පිගනි මනිුත්යෙක නිවැදි කරන්න කවුරුත් නැත්තං අපරටේ සෞඛ්‍ය සේවාේ නොතිපිච්ච අවරබුදයක් ගෙනනල්ලා අපිට වර්ජනයකට යන්ඩ තල්ලු කල්ලා තියෙනවනම් අපිට වෙන විකල්පයක් ඉතුරු වෙලා නෑ. එනිසා අපි ඒ තීරණය ගන්න ඉතා මසීරුවෙන් අපි මේට මිනිස්සුන්ෙන් සමවිල්ලනවා ඒ තීරණය ගැනීම සම්බන්ධය හැබැයි මේකෙදී මහජනතාවට සිද්ධ වෙන සියලු අහිත කර ප්‍රතිඵලවල සියලු අහ අසීරුතාවල වගකීම සියයට සියයක්ම රජයසා සෞඛ්‍ය මාත්‍යංේ භාරගන්නට ඕනේ. මොකද අපි වර්ජන කරපු කණ්ඩායමක් නෙවේ මඇතති ඉතිහාසේ. අපි ඉල්ලිම් විශේෂය මුල්ලිමේ ඉල්ලීම් කරපු කණ්ඩායමක් නෙවේ මැති ඉතිහාස. අපහම නොකරේ නිතර නිතර සල්ලිනෑ කියපු නිසා සමහර වෙලාවට අපේ. කිනිෂ්ට කාරය මණ්ඩලය වගේ කාය මණ්ඩලයන් සේවය සැපෙව්ේ තමගේ අතිංවියදං කරගෙන ඉතා මමාරුවන්. ඒත් අපි ඔවුන්ට කිව්වේ අපි ටිකකාලයක් පටි තදකරගන මු කියලා. ඉතිං ආණ්ඩුවකට බැරිනං එහෙම කැපවෙන මිනිස්සුන්ව අගේ කරන්න. ඒම කැපවෙන මිනිස්සුන්ගේ හඬට ඇහුංකන් දෙන්න. ඒක ඇහුකන් දෙන්න ඇතුව ගන්නා වූ තීරණ හරහා. මිනිස්සු අසාධාරණයට පත්වෙනවා කියලා. ඉතා පැහැදිලිව පෙනෙද්දිත් ඒ කතා කරන්න රජයකට බැරිනං. සෞඛ්‍ය මාත්‍යංශය බොරු කරලා තියනවා කියලා ඇස්් පනාපිට පෙනෙද්දි ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න රජයට බයිනං. අපි ෘත්තය සමිති විදියට වෙන විකල් පෝලින් තොර වර්ජන ක්‍රියාමාර්ගෝලට තල්ලු වීම කියන තැනට තල්ලු වෙලා තියෙනවා. තියනිසා අපි ඉතාම කණගාටුවෙන් දැඩුන්න්නෙනවා හෙට දවසේදීත් මේ වර්ජනය ක්‍රියාත්මකයි ඒ. වරකිරීම සබන්ධෙන් අපි තවම තීරණයක් තරගරන අපි බලාපොරොත්තුවයෙනවා රජයමීට වඩා නම්මශීලි සාකච්ඡා මාර්ගෙන් අ ලිච්චවී රජදරුවන්ටයිති ක්‍රමවේදයට අනුව මේ ප්‍රශනය විසඳන්න අපිත් එක් මැදිහත්වේ කියලා. එවගේ අපි අනවශ්‍ය මැදිහත්වීම් කරන රජය වෛදි නිල්ධාරි සංගමයට සහ ඒකිත් සමහර සසාමාජික යන්ට කියනවා කරුණා කරලා මේ වෙලාවේ වර්ජනය දිග්ග සන්නන්න එපා ඒ දි්ගස්වීම ඇතුලේ. සෞකේවාේ අනවශ්‍ය අර්බුද ගරනාවක් ඇතිවන්නට පුළුවන්. මේලියට බැහල ඉන්න සෞකේවේ අතිමහත් බෞතරය. ඔබගේ ඉල්ලීම ජයග්‍රහණය කරන තුළු අපඒට බාධාවක්රේ නෑ හැබයි ඔබ අනවශ්‍ය විදිහට මේකට බාධාකිරීම. ඇතුළේ මේ වර්ජන තත්ත්වය දිග්ගස්්‍යනවා විතරක් නෙවෙයි. සෞඛ සේවාේ සමගිය අනවශ්‍ය විදිහට කඩ තුළු වෙන්න පුළුවන්. ඒ පිළිබඳව වාර්තාපිට තියෙනවා ඒ වාර්තාත්තෙක් අපි වැඩ කරන්න ලෑස්ති ඒ. ඒ මැදිහත්වීම් පිබඳව අපි ඉදිරියේ දී සලකාබලන්න ලෑස්ති නමුත් අප අපේ ප්‍රධාන ඉලක්කේ වෙත යනවා පිටිපස්සෙන් එ අයගේ ඒ කකුලෙන් ඇදිලිවලට වඩා අපිට වැදගත් අපේ ඉලක්කයට යනෙඉන්ද යනඒක. එන්සා අපී රජේ වෛදි නිල්ධාරිී සංගමයටට කියනවා. තමන්ගේ ඉල්ලීම ඉල්ලීමේදී බාධ නොකරන තත්ත්වයක් තිබිය දීත් නැවත 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 නැවත. සමස්ත සෞඛ්‍ය කාරය ම්ඩලේට බාධ කිරීමේ ඔබේ සදාචාරය යම් ප්‍රමාණයකට හෝ නිවැරදි කරගන්න කියලා. මොකද අපි වෛදනිලධාරීන්ට දුන්න ඩැඩ්දීමනා වට විරුද්ධව කරන අරගලයක් නෙවෙීමක සමස්ත සෞඛ්‍යකාරය මණ්ඩලේ සාධාරණත්වය වෙනුවෙන් කරන අරගලයක් ඒ අරගලය ජයග්‍රහණය කරන තුරු. ි ඉස්සරහට ගෙනියෙනවා කියන එක මේ සමස්ත වෘධය සමති ව්‍යාපාරය සපත කරලා ගියවසුන්ගතව පොරොන්දු වෙලා ඉන්නවා එන්ද අපි රජයට කියන්නේ මේක කේවල් කරන්න එපා මේක සාකච්ඡා කරලා විස දන්න අවශ්‍යාව අවස්ථාව දෙන්න. හෙට දවසේ දීත් අපි අත්‍ය අවශ්‍ය සේවාවන් චැපයෙනවා එවගේම ළමාරෝහල්, පිළිකාරෝහල් සහ මාතෘු රෝහල් ඔල සේවාවන් සැපයනවා. එවගේ මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඒවගේම වකු ගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුවේ සුවිශේෂිත සේවාවක් අපි සපයනවා අවශ්‍යතාවේ අනුව ඉට අමතරව සත්කාර සේවාව රෝගීන්ට බරපතල අවධානමක් ඇතිවිය හැකි ඕනෑම අවස්ථාවක අපේ සේවාව ලබාදීම සඳහ අපි අපේ කාය මණ්ඩලේ සූදානමින් තියලා තියෙනවා. අවසාන වශයනුත් අප කියන්නේ අපි ඉතා මසීරු තීරණයක් ගත්තේ මේ වර්ජනය නතර කිරීම සඳහා අප අතිශය උත්සාහයක් ගත්තා නමුත් ඒ සඳහා රජයයිංසාහ සෞඛ්‍ය මාත්‍යන්යෙන් සහයෝගෙන් නොලැබුණු නිසා මේ වර්ජන ක්‍රියා මාර්ගය, තවදුරටත් අකණ්ඩව ඉසරහට ගෙනියන්න අපි ඒක මතිකව ීරණය කල තිය.